මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය බරපතල විනාශයකට ගමන් කර හමාරයි. පාසල් තවත් සතියක කාලයක් නිවාඩු දී තිබෙනවා. ඒ වෙන කිසිදු හේතුවක් නිසා නොව තෙල් ප්‍රශ්නය නිසා. මේ වන විට කොවිඩ් කාල වකවානුවත් එක්ක අපි සංසන්දනාත්මකව විමසා බැලුවහොත් ඔබට මතක නම් සමහර දරුවන් මොන්ටිසෝරි ගිහින් නැහැ. සමහර දරුවන් එක වසරේ ඉඳලා නැහැ. සමහර දරුවෝ දෙක වසරේ ඉඳලා නැහැ. මේ වගේ වර්ෂ ගණන් පාසල් අධ්‍යාපනය අහිමිවීම තුළ අපේ රටේ ඉනිමඟක් ලෙස සකසා ඇති අධ්‍යාපනයේ ඉනිමං පියවර අහිමිවීම යනු අධ්‍යාපනය බරපතල කඩාවැටීමකට ලක්වීමයි. විශ්වවිද්‍යාල සිසුන්ට මේ වන විට අභියෝගයක් ඇතිව තිබෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ නියමිත කලට නියමිත ක්‍රමවේදයට ඉගෙන ගැනීමට ඔවුන්ට ඉඩකඩ ලැබුණේ නැහැ. පාසල්වල ඔන්ලයින් ක්‍රමවේද පිළිබඳ අපි කතා කළාට ඒව හරියට සිදු නොවුන බව ඔබට බොහොම පැහැදිලිව පෙනෙන්නට ඇති. එවන් පරිසරයක් ඇතුළතදී දැන් තෙල් ප්‍රශ්නය නිසා මේ වන විට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇනහිට තිබෙයි. ඒ වගේම තමයි දරුවන්ගේ ටියුෂන් ක්ලාස් ටික දරුවන්ගේ අතිරේකව කරන සියලු වැඩ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙයි. ඔන්ලයින් ක්‍රමවේද පිළිබඳ කතා කළාට දෛනිකව සිදුවෙන විදුලි කප්පාදුවත් එක්ක එය ඉෂ්ට කර ගැනීමද බරපතල අභියෝගයකට මේ වන විට ලක්ව තිබේ. ඒ නිසා ලංකා ඉතිහාසයේ මෙතුවක් කාලයක් අප කිසිවෙකු මුහුණ නොදුන් දරුණුතම අභියෝගයට මේ වන විට අප මුහුණ දීමට සූදානමින් සිටී. ඒ වෙන කිසිවක් නොව ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවධානමයි. මේ වෙද්දී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ගුරුවරුන්ට ඔන්ලයින් උගන්වන්න එන්න විදිහක් නැහැ. තෙල් ප්‍රශ්නය ඔන්ලයින් ක්‍රමයට යන්න විදිහක් නැහැ. මේ සියලු ප්‍රශ්නත් එක්ක ගුරුවරු දරුවෝ කියන දෙකොට්ටාශයම සිටින්නේ බරපතල ආකාරයක මානසික කඩාවැටීමකයි. ඒ වගේම තමයි ගෙවල් වලට ගියොත් එහෙම තෙල් ප්‍රශ්න, ආහාර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මේ සියලු දේවල් දරුවෝ දැහැසින් දකිනවා. ඒ නිසා දරුවන්ගේ මානසික මට්ටම් ගත්තත් බරපතල අර්බුදයකයි මේ මොහොතේ තිබෙන්නේ. එපමණක් නොව පෝෂණය අතින් ගත්තත් ඔබ දන්නවා මේ වන විට මාළු කෑල්ලක් කන්න කොයි තරම් පිරවැයක් දරන්න සිද්ධ වෙලාද. ග්‍රෑම් 100ක් මාළු රුපියල් ගියේද සාලය කිලෝ එක රුපියල් 1000ට ගිහින් තියෙන වෙලාවකදී දරුවෙකුගේ පෝෂණය මේ සියල්ල බරපතල තැනක. කැල්සියම් අවශ්‍යතාවය සපයා ගන්න කිරි ටිකක් ගන්න එක ලොකු අභියෝගයක. මේ සියලු දේ එකට පෙළ ගැස්සූ විට පෙනෙන්නට තිබෙන්නේ සමස්ත අර්බුදයේ උඩුදුවා ඇති වගයි. ඒ නිසා මේ රටේ දරුවෝ රෝගී තත්ත්වයකට පත්වෙනවා සේම ඔවුන්ට ලබා ගන්නට තිබෙන අධ්‍යාපනය ඒක විශේෂයෙන්ම මොන්ටිසෝරි ඉඳලා ලදරු පාසලේ ඉඳලා අධ්‍යාපනයේ මගහැරීම තුළ අප ගමන් කරන්නේ කොතැනටද? බරපතල අර්බුදයක්. පාලකයන් නිර්මාණය කළ ප්‍රශ්නය අපට මතුපිටින් පේන්නේ තෙල් පොලිමෙන්ය. නමුත් අපට නොපෙනෙන මහා ගැඹුරු අර්බුදයක් තවත් පවතී. ඒ මේ දරුවන්ගේ අනාගතය දවසින් දවස විනාශ වීම ඇතුලේ පවතින්නේ සමස්ත රටක අනාගතය ඉතාම දරුණු අර්බුදයකට ගමන් කිරීමේ තත්ත්වයකි. දැන්වත් හරි විදිහේ වැඩපිළිවෙලක් යෝජනා කරන්න. දරුවන්ට පාසලට එන්න විදිහක් නැහැ. ඒකට යාන්ත්‍රණයක් හදන්න පුළුවන්. ගුරුවරුන්ට පාසලට එන්න විදිහක් නැහැ. ඒකට යාන්ත්‍රණයක් හදන්න ඕනේ. මේ සියලු දේවල් එක්ක පාසල් වසා දැමීම වෙනුවට වෙන යම් විකල්ප ක්‍රමවේදවලට යමන් කිරීම අප සිදු කළ යුතුව තිබෙනවා. අපේ රටේ මේ තරම්ම රටට විනාශයක් කරපු ආණ්ඩුවක් කවදාවත් බිහි වෙලා නැහැ. මේ විනාශය වෙන කිසිදු ආණ්ඩුවකින් සිදු වුණු දෙයක් නෙමෙයි. මේ විනාශයේ බරපතලකම තවත් අවුරුදු කිහිපයකින් මේ රටේ දැනෙනු නියතයි. ඒ නිසා මේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විනාශ කළේ කාබනික ගොවියා, රසායනික පොහොර, කාබනික පොහොර ප්‍රශ්නය විතරක් නෙමෙයි සමස්ත ලංකාවේ අනාගතයම විනාශ කර ඇති බව ඔබට තේරුම් ගන්නට මේ නිදර්ශනය කදිම ප්‍රයෝජනයක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා තව දුරටත් මේ විදිහට කිසිදු දෙයක් හැඟෙන්නේ නැති විදිහට ලාදුරු රෝගීන් විදිහට රටවල් පාලනය කරනවා නම් රටවල් වල අනාගතය ඉතාමත්ම දරුණු අඳුරු කළු අකුරින් ලියවෙන තැනකට පත්වනවා. නියතයක් වගේ මේ රට තුළ ජීවත් වෙන්නට බලාපොරොත්තු වන සියලු දෙනාම බොහොම පැහැදිලිව හිස්ස තබාගත යුතුමය.